මේ විවේකී ඉරිදාවේ රාත්‍රියේ වඩා තර්තාන්විතව ධර්මය යලි යලි ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසාමයි ඔබ රාත්‍රී 9 සිට 10 දක්වා හැම ඉරිදා දිනකම ධර්ම ශ්‍රවණය සඳහා වෙන් කරගන්නේ. අදත් ධර්ම දේශනාව සඳහා වැඩමවවදාලේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි ඔබට පින කෙරෙහි යොමුවන්නට කුසල් රස කරන්නට හැකි පින්කමක් පිළිබඳ මතක් කරනවා. ඒ තමයි netfm රේඩියෝව මේ පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් සංවිධානය කරන උතුම් වූ ශ්වේත පූජා සජීවී වැඩසටහන සහ තවත් පින්කම් මාලාවක් තිස්සමහාරාම දක්ෂිණ මහා විහාරය ආශ්‍රිතව පවත්වනවා. ඉතින් උතුම් වූ සධාතුක ධාතුන් වහන්සේලා වඩා හිඳවන ධාතු මන්දිරේ පියස් සිදි කිරීමේ කටයුතු මේ දිනවල සිද්ධ වෙනවා. ඒ සඳහා ඔබට උළු කැටයකින් හෝ දායක වෙන්න පුළුවන්. උළු කැටයක මිල රුපියල් 260ක මිලකර තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔබට අවශ්‍ය තරම් උළු කැට සඳහා දායකත්වයන් සපුරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ භාවිතා කළ යුත්තේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජාගිනුම් අංකයයි. පූජාගිනුම් අංකයට ඔබේ දායකත්වයන් බැර කරන්න 847-943-85 කියන අංකයට 847-943-85 කියන අංකයට එන අනතුරු ඔබට හැකියාව තිබෙනවා ඒ රිසිට්පත අපට වට්ස්අප් කරන්න 0-7-4-252-14 කියන අංකයට 0-7-4-252-14 කියන අංකයට. එහෙමනම් අපි ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. අද ධර්මානුශාසනාව පවත්වන පූජනීය වන්දනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක පාද අභිවන්දනයෙන් ආරාධනා කරනවා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සතුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා.
සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කරා ඉතාම වටින ධර්මකාරණාව. භාග්‍යවතුන් වහන්සේගේ කාලේ හිටිය බොහොම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි කොසල් රජුරෝ කියන්නේ. කොසල් රජතුමා රාජ්‍ය කරේ කොසල් රටේ. මේ කොසල් රජතුමා පිඟුතුනි රාජ්‍ය කරන කාලේ මේ රටේ වාර්ෂිකව සිදු කෙරෙන විශේෂ උත්සවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ උත්සව දවසක කොසල් රජුරෝ තමන්ගේ රථවලින් නගර චාරිකාවේ ගියා. ඉතින් ඔහොම යනකොට රජුරෝ නගරේ සිරි නරඹ නරඹ යද්දී මිනිස්සු හැමෝම රජුරෝ දිහා බලනවා. ඒ රටේ රජුරෝ නිසාමම නෙවෙයි, රජුරුවන්ට තිබුණ ඒ තරම් ලස්සන ශරීරයක්. ඒ කියන්නේ දැන් රජුරුවන්ගේ ශරීරයේ තිබිච්ච මේ පැහැයට ලස්සනට ස්ත්‍රීන් පමණක් නෙවෙයි පුරුෂයොත් වසඟ වෙනවා. යම් පුරුෂයෙක් රජුගේ දිහා බැලුවොත් ඒ පුරුෂයන් නැවත නැවත රජුරුවන්ගේ මේ ලස්සන දිහා බලනවා. ඒ තරම් ලස්සනක් රජුරුවන්ගේ තිබුණේ. ඉතින් මේ රජුරුවෝ එදා නගර චාරිකාවේ යද්දි දැක්කා එක්තරා ස්ත්‍රියක් රජුරුවන්ගේ දිහා බලාගෙන ඉන්නවා. රජුරුවන්ටත් ඈ දැක්කම ඈ කෙරෙහි ආසාවක් ඇති වුණා. ඉතින් රජුරුවෝ එදා ඈ කෙරෙහි උපන් ආසාවත් එක්ක මාලිගාවට ගිහිල්ලා පණිවිඩකරුවෙක් යවල හොයල බැලුවා රජුරුවන් ඒ අර ස්ත්‍රියට ස්වාමියෙක් ඉන්නවද ස්වාමියෙක් නැද්ද, ඈ සස්වාමිකද ඈ අස්වාමිකද කියලා. එතකොට පණිවිඩකරුව තොරතුරු හොයාගෙන එවිල් රජුරුවන්ට කිව්වා මහරජ ඈට ස්වාමියෙක් ඉන්නවා. දැන් ස්වාමියෙක් ඉන්න කාන්තාවක් රජුගේ යටතට ගන්න බෑ. ඉතින් ඒ නිසා රජුරුවෝ සාමාන්‍ය විදියට ඈව තමන්ගේ යටතට ගන්න බැරි වුණත් රජුරුවන්ගේ තියෙන මේ ආසාව රජුරුවන්ට පාලනය කරගන්න බැරි වුණා. මේ රාගය කියන්නේ භාගතුන් හසේ නම් කරලා තිනි ගින්නකට සමාන කරලා. රාග ගින්නක් කියලා කියන්නේ ඒකයි. රජ්ජුරුවන්ට මොකද හිතුනේ? රජ්ජුරුවන්ට හිතුණා අර ස්ත්‍රියගේ ස්වාමියාව මරලා හරි ඇයව තමන්ගේ යටතට ගන්න. ඒ හිතලා බලන්න පිංගුතුනි කොච්චර භයානක සිතුවිල්ලක්ද කියලා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ භයානක කෙලෙස් ධර්මයේ කැටිට මේ රාගය නම් කරන්නේ. ඒ භයානක කෙලෙස් අතරින් එකක් තමයි මේ රාගය කියන්නේ. රාගයේ ගින්නක් වගේ සංසාර සත්‍යයේ මුළු සංසාරයම විනාශ කරන කාරණාව. ඒ රාග ගින්නට හසු වෙන කෙනා විනාශ වෙලා යනවා. ඒ රාගයට හසු වෙන කෙනා ධනවතා දුප්පතෙක් කරනවා, බලවතා දුබලෙක් කරනවා, නුවණැත්තා දුෂ්ප්‍රඥෙක් කරනවා. රාගය කියන්නේ ඒ වගේ දෙයක්. දරුවට අම්මා වඳුර ගන්න බෑ, තාත්තට දුව වඳුර ගන්න බෑ, සහෝදරයන්ට සහෝදරී වඳුර ගන්න බෑ. ඒ වගේ දෙයක් මේ රාගය කියලා කියන්නේ. ඉතින් ඒක කොච්චර භයානකයිද කියලා කියන්නේ පින්වතුනි අර අපේ බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ කාලයේ සිදුවෙච්ච කතාවක් තියෙනවනේ. බෝසතාණන් වහන්සේ කල රජේ වනෙන් ආපු හස්තියෙක්ව ඇද්ගෝව හීලෑ කලව රජුරුවන්ට බාර දුන්නා. නමුත් දවසක් රජුරුව මේ ඇතාගේ පිට නැගලා වීදිය ගමනක් යනකොට ඇතින්නියක් දැකලා මේ ඇතා රජුරුව පිටේ ඉඳෙද්දිම කඩාගෙන දිව්වා. දැන් රජ්ජුරුවෝ පිටේ ඉන්න වෙල්ලිලා ඇතා වේගෙන් අර ඇතින්නිගේ පස්සේ දුවනවා. ඉතින් රජ්ජුරුවෝ ජීවිතේ බේරගත්තේ මේ දිවියන මාර්ගයේ දියුල් ගසක අත්තක් තිබුණ පාරට බර වෙලා ඒ අත්තේ ඉල්ලිලා. ඉතින් රජ්ජුරුවෝ මාලිගාවට ඇවිල්ලා ඇද්ගෝවව කතා කරලා ඇද්ගෝවට තර්ජනය කළා. ඇද්ගෝවගේ රාජකාරිය හරියට කරේ නෑ කියලා. නමුත් ඇද්ගෝව කියනවා මහරජ මම මගේ රාජකාරිය අකුරට ඉටු කරලා තියෙන්නේ. මේ ඇත්තලේන කීකරු මැතා මහරජ ඔය ඇතා
මන් දවස් හතකින් ඔබ වහන්සේ ටික උපු කරලා පෙන්වන්නම් කිව්වා. ඉතින් දවස් හතකින් ඇත්තටම අර ඇත ආවා ඇත්තලට. රජ්ජුරුව ඇත්තල ළඟට ගියාම ඇත්ගොව්ව කලේ ගිනියම් වෙච්ච යකඩ ගුලියා. රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ ගුලියා ඇතාගේ ළඟින් තියලා ඇතාට අණ කළා මේක හොඬ වැලෙන් අල්ලගන්න. තමන් එපා කියනකන් මේ ගිනි ගුලිය බිමට දාන්න එපා කිව්වා. දැන් හොඬ වැලෙන් අල්ලගත්තු මේ ඇතාගේ හොඬ වැල අර රත් වෙච්ච යකඩ ගුලිය නිසා චිටි චිටි ගාල පිච්චෙනවා. ඒත් ඇතා හොඬ වැල පිච්චෙද්දිත් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ රජ්ජුරුවන්ටම බය හිතලා තමයි ඇත්ගොව්වට නියෝග කරන්නේ මේක මුදවන්න කියලා. ඉතින් ඒකේ පෙන්නවා මේ ඇතා කොච්චර හීලෑද කියලා. එච්චර හීලෑ ඇතාට තමන්ගේ මේ රාග සිතුවිල්ල යටපත් කරගන්න බැරි වුණා. රජ්ජුරුවන්ට මේ රාගේ තියෙන ආදීනම ඒ වෙලාවේ තමයි වැටහුණේ. රාගේ කියන්නේ ඒ වගේ දෙයක්. අර අපේ ශාසනේ අම්මයි පුතයි දෙන්නෙක් මහාන වෙනවා. දැන් භික්ෂුණීන් වහන්සේ තමන්ගේ පුතා නිසා භික්ෂු ආරාමයට නිතර නිතර ගිහිල්ලා භික්ෂුන් වහන්සේ මුණ ගැහෙනවා. සාමාන්‍ය මේ ශාසනේ තියෙන එක ලක්ෂණයක් තමයි අවුරුදු 50ක් 60ක් ඉක්ම වෙච්ච භික්ෂුණියක් උනත් අද මහාන වෙච්ච සාමණේරයන් වහන්සේටත් වන්දනා කරන්න ඕන කියන එක. ඉතින් මේ අම්මා ගිහිල්ලා හැමදාම පුතාට වැඳලෙන්නේ. එහෙම ටික දවසක් යනකොට පුතාට අර අම්මා කියන ගෞරවේ නැති වුණා. එහෙම යද්දි දෙන්න අතරේ බැඳීමක් ඇති වුණා. ඒක ආදරයක් බවට පත් වෙලා දෙන්නටම දෙන්නගේ සිත් පාලනය කරගන්න බැරුව දෙන්නම කාම සංවාසයේ හැසිරුණා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේව ගෙන්නවලා අහන්නේ මෝග පුරුෂය භික්ෂුවක් භික්ෂුණියක් එක්ක වරදෙහි බැඳෙන එක හොඳ නැති දෙයක් නෙමෙයි. මම මේ කාම සංවාසයේ හැසිරෙන්නේ මගේ අම්මත් එක්ක කියන සිතුවිල්ලවත් ඔබට ආවේ නැද්ද කියලා ඇහුවා. ඒකෙන් තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ රාග සිතුවිල්ල කියන්නේ කොච්චර භයානක දෙයක්ද කියලා. ඒ වගේ භයානක දෙයක් පිංගොතුනි මේ රාගය කියලා කියන්නේ. ඒ රජ්ජුරුවන්ටත් බලන්න අර ස්ත්‍රිය තමන්ගේ යටතට ගන්න මොකද හිතුනේ? අර පුරුෂයව මරන්න. මොන අර්ථයේ දැකලද? මොන ලාභයේ දැකලද? සසරට මහා අලාභයක් පිනිසම ආපු සිතුවිල්ල. රජ්ජුරුවන්ට රජ්ජුරුවන්ගේ හිත පාලනය කරගන්න බැරි වුණා. ඒ රජ්ජුරුව මේ පුරුෂයාට මාලිගාවේ රස්සාවක් දුන්නා. දැන් ඔහොම ටික කාලයක් යනකොට රජ්ජුරුව උත්සාහ ගත්තා මේ පුරුෂයා ගැතින් වෙන අඩුපාඩුවක් අරගෙන ඔහු වැරදිකරුවෙක් කරලා ඔහුට මරණ දඬුවම දෙන්න. නමුත් ඔහුත් මේ කාරණාව කලින්ම දැනගෙන රජු පවරණ යම් කිසි රාජකාරියක් තියෙනවා නම් ඒ සියලුම රාජකාරි ඉතාම හොඳින් කරලා දුන්නා. දැන් දවස් ගත වෙනව විතරයි රජ්ජුරුවන්ගේ ආසාව සංසිඳුවා ගන්න ක්‍රමයක් නේ. ත්‍යවසානිදී රජ්ජුරුව තීරණය කළා දැන් මේ විදිහට ගියොත් කාලය ගත වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා දවසක් රජ්ජුරුව මේ පුරුෂයාට කරන්න බැරි රාජකාරියක් පැවරුවා. මොකද්ද රාජකාරිය? මේ නගරෙන් යොදුනක් දුරට ගියාම පොකුණක් තියෙනවා. මේ පොකුණේ තියෙනවා කොමුදුප්පල මළුයි අරුණවති මැටි. හෙට හවස මම පොකුණේ නාන්න කලින් මට ඒ දෙක ගෙනත් දෙන්න කිව්වා. දැන් මේ පුරුෂයාත් දන්නවා කොමුදුප්පල මළුයි අරුණවති මැටි තියෙන්නේ නාගලෝකේ. දැන් රජ්ජුරුවෝ තියෙන තැනත් කිව්වයින් පස්සේදී රජ්ජුරුවොත් එක වාද විවාද කර කර ඉන්න බෑනේ. එනිසා පහෝදාම මේ පුරුෂයා බත්මුලකුත් බැඳගෙන උදේ මර පොකුණ බලා පිටත් වුණා. ති පොකුණ හොයාගෙන එතන ගල්තලාවක් මත ගෙනාපු බත්මුල ලිහාගෙන අනුභව කරන්න හදනකොට පාර ගියපු එක මිනිස්සෙකුට කතා කරලා අර බත් එකෙන් භාගයක් දුන්නා. ඉතුරු බත් භාගෙන් කොටසක් පොකුණේ ඉන්න මසුන්ට දීලා ඔහු අනුභව කරා. දැන් අනුභව කරලා ඉවර වෙලා පොකුණ ළඟට ගිහිල්ලා මොහු මෙහිම අදිෂ්ඨානයක් කරනවා. මම අද මගියෙකුට ආහාර වේලක් දීලා ජීවිත ලක්ෂයක් ලබන්න පුළුවන් පිනක් රැස් කරගත්තා. මම මේ පොකුණේ මසුන්ට දානයක් දීලා ආහාරයක් දීලා ජීවිත 100ක් ලබන්න පුළුවන් පුණ්‍ය කර්මයක් කරගත්තා. යම්කිසි කෙනෙක් මේ පින අනුමෝදන් කරගෙන මට කොමුදුප්පල මළුයි අරුණවති මැටි ගෙනස දෙනසේක්වා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඉතින් ඔහුගේ ප්‍රාර්ථනාව අහගෙන හිටියා නාගලෝකික නාගරාජේ. ඔහු මිනිස් වෙශයක් මවාගෙන ඇවිල්ලා මේ පුරුෂයව මුණ ගැහිලා කරුණු කාරණා අහගෙන නාගලෝකයෙන් කොමුදුප්පල මළුයි අරුණවති මැටි ගෙනත් දීලා
පින් රැස් කරගෙන පින් අනුමෝදන් කරගෙන නාගරාජයා ගියා. දැන් මේ මිනිසයා බොහෝම සතුටින් රජ්ජුරුව ඉන්න ඇතුළ නගරට යන පිටත් වුණා. දැන් රජ්ජුරුව එදා කල්පනා කරනවා මිනිස්සු කියන බොහොම දක්ෂ අය. බැරි වෙලාවක්වත් මේ මිනිස්සෙකුට කරන්න බැරි මේ දේ වුණත් මේ පුරුෂයා කළොත් අදත් වෙන්නේ මගේ අරමුණට තව කල් යනවා. ඒ නිසා රජ්ජුරුව මොකද කළේ? දොරටු පාලකයාට නියෝගයක් දුන්නා නගරේ දොරවල් ටික වේල පහ වහන්න කියලා. ඒ නිසා නගරේ දොරවල් වේල පහම වැහුවා. බලන්න පින්වතුනි, මේ එක කාම සිතුවිල්ලක් සන්තරපණය කරගන්න රජ්ජුරුව වෙහෙසෙන වෙහෙසීම. ඉතින් පින්වතුනි, දැන් මේ පුරුෂයාත් වෙලාවටත් කලින් නගරට යනකොට නගරේ දොරවල් වහලා. දොරටු පාලකයාට කිව්වම මම රජුගේ රාජකාරියට ගිහින් එන ගමන් එනිසා දොරවල් අරින්නේ කියලා ඇරියේ නෑ. ඉතින් මේ මිනිස්සය දැනගත්තා රජුරු හිතාමතාමයි මේ දේ කළේ. ඉතින් මේ මිනිස්සට ආපු කේන්තියට නගරයට ගිහිල්ලා තනින් තන මිනිස්සු රැස් කරව මේ කාරණා පැහැදිලි කර කර කිව්වා. ඉතින් රජුරු හෙට නිවැරදි මාව වැරදි කරුවෙක් කරලා මරાવી. නුඹල මේක දැනගන්න කියලා. ඉතින් රජ්ජුරුවන්ගේ කීර්තියට හානියක් නේ මේක. එහෙම කර කර ගියා. කොහොමද දැන් මැරෙන්නේ ඉන්න නිසා. ඉතින් රජ්ජුරුව දැන් රාත්‍රියේ එළඹුණාම සිරිහන් ගබඩාවට ගිහිලා ඇඳේ වැතිරිලා දැන් අර ස්ත්‍රී කෙරේ උපන්නා වූ මේ කාම සිතුවිල්ලෙම රැය පහන් කරනවා. ඒ නිසා රජ්ජුරුවන්ට නිින්ද ගියේනේ. මධ්‍යම රාත්‍රියේ රජ්ජුරුවන්ට එක පාරටම මහා ශබ්දයක් එක හඬවල් හතරක් ඇහුණා. මේ හඬවල් හතරේ තියෙන්නේ දූ ස න සෝ කියලා අකුරු හතර. ඉතින් මේ හඬවල් හතර අහපු රජ්ජුරුවන්ට මහා බියක් දැනුණා. අලුයම් කාලේ වහාම අමාත්‍යවරු රැස් කරවලා බ්‍රාහ්මණයන් ඉදිරියේ මේ කාරණාව ප්‍රකාශ කළා. ඉතින් බමුණොත් රජ්ජුරුව මේ කතාව කිව්වට මේ හඬ මොකද්ද? ඇයි මෙහෙම හඬක් ඇහුනේ? කොහෙන්ද මේ හඬ ආවේ? මේ කිසිවක් කියන්න බ්‍රාහ්මණයෝ සමර්ථ නැහැ. හැබැයි බ්‍රාහ්මණයෝ කල්පනා කරා දැන් අපි මේකට හේතුව දන්නේ නැහැ කියලා රජ්ජුරුවන්ට කිව්වොත් රජ්ජුරුව කල්පනා කරාවි මේ වගේ දෙයක්වත් කියන්න බැරි ශ්‍රමණයෝ පිරිසක්ද මම මේ වගේ මේ ප්‍රත්‍යදිදී රැක බලාගන්නේ. ඉතින් මොන් තියාගෙන ඉන්නවට වඩා ලාභයි පිටත් කරවන එකේ කියලා රජ්ජුරුවගෙන් ලැබෙන තෙන් ප්‍රත්‍ය අපට අහිමි වී. රජ්ජුරුව හිමි හිතයි කියලා බයට මේ බ්‍රාහ්මණවරු මොකද කළේ? තමන් ඒකට හේතුව නොදන්නා වුණත් නොදන්නා බව අඟවන්නේ නැතුව මහරජ ඔය අනාගතේ නුඹටයි නුඹගේ රාජ්‍යයටයි වෙන්න තියෙන මහා භයානක පෙර නිමිත්තක් කිව්වා. මහා භයානක විනාශයක පෙර නිමිත්තක් කිව්වා. ඔබතුමාට ඔබගේ රාජ්‍යයටයි විශාල විනාශයක් වෙන්නේ කෝවා උගෙන් හදන්නේ. ඉතින් රජුරු මේකට බය වුණා. ඉතින් ඒ වෙලාවේදී රජුරුන්ගේ බය දැකලා බ්‍රාහ්මණවරු කියනවා, මහරජ ඔබතුමා මේ ප්‍රශ්නෙට බය වෙන්න එපා. මොකද අපි වගේ බ්‍රාහ්මණ පිරිසක් ඔබතුමාගේ ළඟ ඉන්න තාක් කල් ඔබතුමා මේකට බය වෙන්න එපා. ඒ නිසා මහරජ ඔබතුමා ඔය කියන බය මොදවන්න. ඔබතුමාට මේ කියන අනුතරින් මොදව ගන්න අපි යාගයක් කරන්න. යාගයක් කියන්නේ අපේ පිංගුතුන් දන්නවනේ. නොයෙක් නොයෙක් ගණේ සත්තු අරගෙන මරලා ගිනි ගොඩකට දාලා දෙවියන් පොදන එක. දැන් එදා මේ බ්‍රාහ්මණවරු රජ්ජුරුවන්ට යෝජනා කරනවා ඇතුන් අශ්වයන් ගවයන් එළුවන් මුවන් ඌරන් ආදී සත්තු එක්ක මිනිස්සුත් ස්ත්‍රීනුත් පුරුෂයොත් මේ යාගයට ඕන කියලා. ජමාත්‍යවරු ඒ සියල්ල සෝදානම් කරා. දැන් මේ යාගයට ගන්නවනේ ස්ත්‍රී පක්ෂයේ පුරුෂ පක්ෂයේ අය. ඔවුන්වත් ගෙනාවේ දැන් මරන්න. ඒ ඔවුන්ගේ ඥාතීන් ඇවිල්ලා තමන්ගේ අයව මරන්න එපා කියලා රජ්ජුරුවන්ට විරුද්ධව මාලිගාවට උද්ඝෝෂණ කරා. ඉතින් ඕක
එදා දැක්ක මල්ලිකා දේවිය. ඒ කලබලේ මොකද්ද කියලා මල්ලිකා දේවිය රජුරුවන්ගෙන් ගිහින් විමසද්දී රජුරෝ මේ කාරණා පැහැදිලි කළා. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කල්පනා කරනවා, අනේ මේ මෝඩ රජුරෝ, සූර්යා ලෝකේ පායපු වෙලාවක හරියට කණාමෙදිරි එළියකින් ආලෝකය හොයන වගේ වැඩක් මේ කරන්න යන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් උත්තම ශාස්ත්‍රවරේ පහළ වෙලා ඉන්න කාලයක මේ රජ්ජුරුව මිත්‍යා දෘෂ්ටියෙන් පිළියම් හොයන්න යනවා. ති රජ්ජුරුවන්ට මේ කාරණාව පැහැදිලි කරලා දීලා මල්ලිකා දේවිය රජ්ජුරුවන් එක්කරගෙන යනවා භාග්‍යතුන් වහන්සේ ළඟට. ති භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරලා දීලා ඒ කාරණාව විස්තර කරාම භාග්‍යතුන් වහන්සේ කියනවා, මහරජ, මේ නුඹටවත් නුඹගේ රාජ්‍යයටවත් අනාගතයේ සිද්ධ වෙන්න යන විපත්තියක පෙරනිමිත්තක් නෙමෙයි. මහරජ, මේ නිරේ දුක් විඳින නිරිසත්වයෝ හතර දෙනෙකුගේ හඬවල් හතර. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනීය නිරේට ගියපු නිරිසත්වයෝ හතර දෙනෙකුගේ හඬවල් හතරක් කිව්වා. ඉතින් කාරණාව කෙටියෙන් කිව්වට පැහැදිලි වෙච්ච නැති නිසා, ඉල්ලීමක් කරපු නිසා භාග්‍යතුන් වහන්සේ කාරණාව සම්පූර්ණයෙන් දේශනා කරනවා. ඒ තමයි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලයේ පින්වතුනි සිටු පුත්‍රයෝ හතර දෙනෙක් හිටියා. ඉතින් මේ හතර දෙනාම 40 කෝටියක් ධනෙ තිබිච්ච බොහොම ධනවත් සිටු පුත්‍රයෝ. සාමාන්‍යයෙන් මහා සිටුවරේ කියලා කියන්නේ 80 කෝටියක් ධනෙ තියෙනවනම්, සිටුවරේ කියලා කියනම 40 කෝටියක් ධනෙ තියෙනවනම්. එහෙනම් 40 කෝටියක් ධනෙ තිබෙච්ච නිසා මොංගු සිටුවරු හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ හතර දෙනා දවසක් කල්පනා කරනවා, ඉතින් අපි මේ ධනිය යනකොට අරගෙන යන්නෙත් නෑ. මේව නිකන් තිබුණා කියලා ප්‍රයෝජනෙකුත් නෑ. ඒ නිසා අපි මේ ධනිය වියදම් කරලා අපි සැප විඳිමු කියලා මේ හතර දෙනාත් එක්ක නොඑක ආහාර පාන ගෙනල්ලා, සුරාව ගෙනල්ලා, ධනේ කැමති ස්ත්‍රීන්ව ගෙන්වාගෙන ඔවුන්ට ධනේ දීලා මොවුන් මේ පංචකාමෙන් උපරිම සතුටු වුණා. ඉතින් 40 කෝටියක් ධනේ තිබිච්ච මේ හතර දෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉඳෙද්දිත් කිසිම පිනක් කරගන්නේ නැතුව, කිසිම බණක් අහන්නේ නැතුව, ඒ ලාභින් ප්‍රයෝජනයක් නොලබාම හතර දිනා මරණයට පත් වුණා. මෙරිලා ගිහිල්ලා ඉපදුනා කොහෙද? අවීචී. අවීචී එක බුද්ධාන්තරයක් මේ හතර දිනාම පැහුණා. ඉතින් අවීචී පැහිච්ච මේ හතර දිනා ඒ අවීචීෙන් මිදිලා අනුනිරයකට වැටුණා. අපි අර දේවදූත සූත්‍රය දේශනා කරද්දී අපි කිව්වනේ, මහනිර අටේ හතර දිසාවට තියෙනවා අනුනිර 16ක්. එක දිසාවකට හතර ගානේ අනුනිර 16ක් තියෙනවා. ඉතින් මහනිරේ දීර්ඝ කාලයක් දුක් විඳින මේ නිරසත්ත්වයෝ ඒ මහනිරේ එක දොරටුවක් විවර වුණාම ඒ විවර වෙච්ච දොරටුවෙන් ඔවුන්ට දුකෙන් මිදෙන්න පුළුවන් කියලා හිතලා ඔවුන් එළියට යනවා. නමුත් ඉතින් ගියාම වැටෙන්නේ කොහාටද? අනුනිරයකට. ඉතින් පළවෙනියටම වැටෙනවා උන් එක නිරයක් තමයි ගූත නිරේනේ. අපි විගතර මතක ඇත්තින අපි කිව්වා. ඉතින් ඒ ගූත නිරේ තියෙන්නේ ඇතෙකුගේ බෙල්ලක් තරම් විශාල මේ ඉදිකඩු වගේ තුඩවල් තියෙන මූණ තියෙන පණු වර්ගයක්. ඉතින් මේ පණුව කරන්නේ මුළු ශරීරයම කනවනේ. ඒ වගේ අනුනිරේ නනුනිරේට වැටි වැටි දුක් විඳිනවා. දැන් මේ හතර දෙනත් අර මහා නිරේක බුද්ධාන්තරයක් පැහිලා, අවීචී පැහිලා ඊළඟට වැටෙනවා අනුනිරේකට. ඉතින් මේ අනුනිරේ තියෙන්නේ මේ ලෝහ කුම්භ කියලා නිරයක්. ලෝහ කුම්භ කියන්නේ යකඩ කලය. මේක ඇතුලේ තියෙන්නේ ලෝදිය. ලෝදිය කියන්නේ යකඩ උණු වෙලා
අර ලාව ගල්නෝ වගේ මේ දිය වගේ ගලනවා. මේක ඇතුළට වැටෙන්නේ. මේ කලේ ඇතුළට වැටුනම, මේ නිරේ ඇතුළට වැටුනම, ඒ නිරිසත්වයා මනුෂ්‍ය වර්ෂ අවුරුදු 30000ක් යට යනවා. තවත් අවුරුදු 30000ක් උඩ එනවා. තොහොන් තමයි මේකේ දුක් විඳින්නේ. සම්පූර්ණ අවුරුදු 60000ක් මේ නිරේ පැහැෙනවා. ඉතින් මේ හතර දෙනත් ඔය කියන අනුනිරේ පැහිලා ඔන්න අවුරුදු 60000කට පස්සේ උඩට එනවා. ඒ අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ. ඉතින් මේ අවුරුදු 60000කට පස්සේ මේ හතර දෙනා උඩට එන්නේ තමන් මේ විඳින දුක කෑ ගහගෙන කියාගෙන. මේ සාමාන්‍යයෙන් හිතන්නකෝ, මට මේ වැටහෙන විදිහට මම මේ කාරණා විස්තර කරන්නේ. ගලක් කකුලකට අත්හැරුණොත්, එහෙම නැත්නම් ගිනි කෑල්ලකට කකුල පිච්චුණොත් අපි මොකද කරන්නේ? එක පාරටම කෑ ගහනවා. දැන් මේ නිරසත්‍යෝ හතර දෙනාත් අර ලෝහ කුඹ නිරේ අවුරුදු 60000ක් පැහුණා, කෑ ගහන්න තරම් විවේකයක් ලැබුණේ නෑ. එච්චර භයානක ලෙස ඒ නිරේ පැහුණා. ඉතින් අවුරුදු 60000කට පස්සේ මේ හතර දෙනා උඩට එනවා. ඊන වෙලාවෙන්නේ කෑ ගහගෙන. ඔන්න එක්කෙනෙක් කියන්නේ හිතේ තියාගෙන ආවා, කෑ ගහගෙන එනවා. භාග්‍යතුනස් දේශනා කරනවා, දුජීවිත මජ්ජුහම් හ යේ සන්තෝ දදන්නසෝ කියාගෙන. හැබැයි භාග්‍යතුනස් දේශනා කරනවා, මහරජ, ඔහු කියන්නේ හිතේ තියාගෙන ආවට ඕක මොවෙන් පිට උනේ දූ කියන අකුර විතරයි. මොවෙන් පිට උනේ දූ කියන අකුර විතරයි. දූ කියන අකුර කියපු ගමන්ම මොකද උනේ? ආයිමත් අර ලෝහ කුම්භ නිරයට ඇදගෙන වැටුණා. දෙවෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා සට්ටිවස්ස සහස්සානි කියලා, තමන්ගේ දුක, තමන් විඳින වේදනාව කියාගෙන ආවා. නමුත් කියන්නේ හිතේ තියාගෙන ආවට ඔහොම කියවුනේ ස කියන අකුර විතරයි. ස කියපු ගමන්ම ලෝහ කුම්භ නිරයට ඇදගෙන වැටුණා. තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා නත්ති අන්තෝ කුතෝ අන්තෝ කියලා, තමන්ගේ දුක. කියන්නේ හිතේ තියාගෙන ආවට ඒක මොවෙන් පිට උනේ න කියන අකුර විතරයි. න කියපු ගමන්ම ලෝහ කුම්භ නිරයට ඇදගෙන වැටුණා. හතරවෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා සෝහං නෝන ඊතෝ ගන්්වා යෝනිං ලද්දාන මානුසී. ඉතින් ඔහු එහෙම කියන්න කෑ ගහගෙන ආවට පිට උනේ සෝ කියන අකුර විතරයි. සෝ කියපු ගමම්ම ලෝහ කොම්බු නිරේට ඇදගෙන වැටුණා. ඉතින් එතකොට හිතෙනව නේද, නිරේ විවේක කාලයක් තියෙනවනම් තියෙන කොච්චර කාලයක්ද? නිරේ දුක් විඳින සත්‍යයන්ට අඳුමතරමිමි කෑ ගහන්න තරම් විවේක කාලයක් ලැබෙනවනම් ලැබෙන කොච්චර වෙලාවක්ද? අකුරක් පිට කරන්න යන වෙලාවක් විතරයි. ඒකෙන් කියන්නේ මොකද්ද? අනිත් හැම මොහොතක් මොහොතක් පාසාම තියෙන්නේ දුක් විඳින්න. ඉතින් මේ භයානක දුක ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ තරම් මහ කරුණාවෙන් අපට ධර්මීය කරලා දේශනා කරේ. ඉතින් ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, පිරිසිදුව ඉන්න කැමති කෙනෙක් අසුචිතික පයේ ගෑවුනාම, එහෙම නැත්නම් කුණුවෙච්ච සර්පේකුගේ සර්පකුණ, කුණුවෙච්ච බල්ලෙකුගේ මැරිච්ච බල්ලෙකුගේ බලුකුණ ඇඟට වැටුණෝ, කොයි තරම් කාලයකින්ද ඔහු ඒක පිරිසුදු කරගන්න යන්නේ? අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අකුසලයේ හිතට ආවම ඒ අකුසලයෙන් හිත නිදහස් කරගන්න උත්සාහ කරන්න. අකුසලය කියන එක එච්චරටම භයානකයි. එච්චරටම භයානක සිතුවිල්ල. ඉතින් භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා, මහරජ, අන්නේ නිරිසත්වයෝ හතර දෙනා ඒ උඩට ආපු වෙලාවේ අර කියන්න උත්සාහ කරපු
ඒ දුකේ මොවින් පිටවෙච්ච අකුරු හතර තමයි මහරජය නුඹට ඇහුණ කිව්වා. භාගතුන් වහන්සේ එක කියලා කියනවා මෙහෙම දෙයක්. මොකද රජ්ජුරුත් දැන් ඒ වගේ විශාල පවක් කරගන්න සූදානම් වෙච්ච කෙනෙක්නේ. භාගතුන් වහන්සේ කියනවා දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනා. දීගා ජාගරතෝ රත්ති, පයින් ගමනක් යන කෙනාට යොදුන දිගයි, නිදි වරන්නාට රාත්‍රිය දිගයි. දීගා ජාගරතෝ රත්ති, නිදි වරන්නාට රාත්‍රිය දිගයි. දීගං සන්තස්ස යෝජනා, පයින් ගමනක් යන කෙනාට යොදුන දිගයි. සාමාන්‍යයෙන් සැතපුම් 10ක් විතර දුරක් වේගෙන් ගමන් කරන වාහනයකින් ගියොතින් බොහොම ඉක්මනට යන්න පුළුවන්. එතකොට හිතෙනවා සැතපුම් 10ක් විතර දුරක් වාහනයක ගියාම අනේ මෙතනට යන පාර හරි කිට්ටුයි නේද කියලා. හැබැයි ඔය සැතපුම් 10ම පයින් ගියෝ. එතකොට පයින් යනකොට තේරෙනවා අනේ මෙතනට යන පාර හරි දුරයි නේද කියලා. ඒ පයින් යන නිසා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ උදාහරණේ දක්වලා කියනවා මේ පයින් යන කෙනාට යොදුන දිගයි, නිදි වරණ කෙනාට රාත්‍රිය දිගයි. ඒ වගේ දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ නොදන්න බාලයාටත් ඒ විදියමයි සංසාරයේ දිගයි, ධර්මයේ නොදන්න බාලයාගේ සසර දිගයි. පිංගුතුනි, සසර සත්‍යාව යම් දුකක් ලබලා ඒ දුකින් පීඩා විඳිනවද, පිංගුතුනි ඒ දුක විඳින්න ප්‍රධානතම හේතුව තමයි ධර්මයේ නොදන්නාකම. ඒ බාල බවම තමයි මේකට හේතුව. ඉතින් පිංගුතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි, මේ ධර්මයේ නොදන්න කෙනාගේ සංසාරයේ දිගයි. පිංගුතුනි, මේ සංසාරේ ධර්මයේ නැමැති උතුම් වූ ලාභේ ප්‍රතිඵලය ළඟා කරගන්න බැරි වුණොත් මේ සසරේ වෙන පාඩුව නම් මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ඒ සසරේ දුක් විඳින්න ලැබෙන්නේම ධර්මය අහන්න බැරි වෙච්ච නිසා, ඒක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. පිංගුතුන් හිතලා බලන්න, ධර්මය අහන් නැති එක සංසාර සත්‍යයට කොයි වගේ පාඩුවක් උදා කරනවද කියන එකට හොඳම උදාහරණය තමයි දේවදත්ත හාමුදුරුවෝ. ඒ දේවදත්ත හාමුදුරුවෝ හොඳම උදාහරණය වෙන්නේ. පිංගුතුනි, දේවදත්ත හාමුදුරුවෝ දැන් ඉන්නේ අවීචී. යොදුන් 100ක් කුස, යොදුන් 100ක් පළල, යොදුන් 9ක් ඝනකම තියෙන යකඩ බිත්ති වලින් සවිවෙච්ච නිරයක. දේවදත්ත හාමුදුරන්ගේ ශරීරයත් යොදුන් 100ක් කුසයි, යොදුන් 100ක් පළලයි. ඒ කියන්නේ හෙල්ලෙන්නවත් බෑ. තවත් කොහොමද තියෙන්නේ? හිසෙන් තල් කඳක් ප්‍රමාණයේ විශාල යකඩ කූරා හිස පසාරු කරගෙන අදෝ භාගයෙන් පොළොව ගිලාගෙන බැහැලා, ඉදිරිපස බිත්තිය සිදුරු කරගෙන ආපු ඒ වගේම යකඩ කූරක් මේ පපුව පසාරු කරගෙන පිටුපස බිත්තියෙන් ගිලා බැහැලා දේවදත්ත හාමුදුරන්ගේ ශරීරය හොලවන්නවත් බෑ. ඇයි ඒ? නිසසලව හිටපු භාග්‍යතුන් වහන්සේට කරදර කරපු එකේ විපාකය අද දේවදත්ත හාමුදුරු විඳින් නිසසලවමයි. හිස පැත්තෙන් මහ ගිනි ජාලාවක් එනවා. මුළු ශරීරයම අලු කරගෙන දෙපතුලින් පොළොව තලයට ගිලා බහිනවා. පොළොව තලයෙන් පොළොව බිඳගෙන ගිනි ජාලාවක් එනවා. මුළු ශරීරයම දවාගෙන
හිසෙන් හිසේ තියෙන වහල ඇතුළට ගිලා බහිනවා. දකුණු දිසාවෙන් ගිනි ජාලාවක් එනවා. මුළු ශරීරයම දවාගෙන උතුරු දිසාවෙන් බිත්තියට ගිලා බහිනවා. නැගෙනහිර දිසාවෙන් ගිනි ජාලාවක් එනවා. බටහිර දිසාවෙන් ඇතුළට යනවා. මුළු ශරීරයම දවාගෙන තමයි ඉන්නේ. පිගතුන් දන්නවද? දේවදත්ත හාමුදුරුවන්ට ඔය කියන්නාවෝ දුක්ටික විඳින්න ලැබුණේ මොකක් නිසාද කියලා. ඉතින් සමහර අය කියාවි පව් කරපු නිසා කියලා. ඕ පව් කරපු නිසා තමයි. හැබැයි පිංගුතුන් දන්නවද? ඒසා විශාල පව් ගොන්නක් දේවදත්ත හාමුදුරු රැස් කරගත්තේ මොකද හේතුව කියලා. ඒකට හේතුව තමයි පිංගුතුනි ධර්මයේ සඳහන් කරලා තියෙනවා ධර්මයේ නොදන්නාකම. දේවදත්ත හාමුදුරුව ඒ තරම් පව් ගොඩක් කරගත්තේ බණ අහපු නැති නිසා. දේවදත්ත හාමුදුරුව පිංගුතුනි මේ ශාසනයේ හිටියට කවදාවත් බණ අහලා නැහැ. දේවදත්ත හාමුදුරුව බණ ඇහුවේ නැහැ කියලා කොහොමද අපි කියන්නේ? දේවදත්ත හාමුදුරුව බණ අහුවේ නැහැ කියලා පිංගුතුනි ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. ඒ තමයි දේවදත්ත හාමුදුරන්ගේ අරමුණ. මොකද දේවදත්ත හාමුදුරන්ගේ අරමුණ? දේවදත්ත හාමුදුරන්ගේ අරමුණ තමයි භාග්‍යතුන් වහන්සේව මරලා බුදු වෙනවා කියන එක. පළවෙනිම දේ තමයි මං අපේ පිංගුතුන්ගෙන් ඇහුවොතින් භාග්‍යවතුන් වහන්සේව මරන්න පුළුවන්ද? මං දන්නවා අපේ පිංගුතුන් හැමෝම කියයි භාග්‍යතුන් වහන්සේව මරන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවනේ සංසාරේ උන්වහන්සේ මේ ප්‍රාණඝාතින් වැළකුණේ, ප්‍රාණඝාත ශික්ෂාපදේ රැක්කේ තමන් වහන්සේගේ ජීවිතය කාටවත් තොර කරන්න පුළුවන් වෙන විදිහ නෙවෙයි කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේව මරන්න කාටවත් බෑ. මොකද භාග්‍යතුන් වහන්සේගේ කාය බලය නාරායන සංඝාත බලය කියලා කියන්නේ. නාරායන සංඝාත බලය කියන්නේ චද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් කියන එක. ඇත් කුල 10ක් ඉන්නවනේ. කාලාව කංච ගංගෙයයන්, පණ්ඩරන් තම්බ පිංගලං, ගංග මංගල හේමංච, උපෝසත චද්දන්තිමේ දස කියලා ඇත් කුල 10ක් තියෙනවා. කාලාවක කියන ඇතාට තියෙනවා පිංගුතුනි ශක්තිවන්ත යෝධයෝ 10 දෙනෙකුයි කාය බලය. ගංගෙය කැතකොට තියෙනවා කාලාවක ඇත්තු 10 දෙනෙකුගේ කාය බලය. එතකොට ශක්තිවන්ත යෝධයෝ 100 දෙනෙකුයි කාය බලයක් තියෙනවා ගංගෙය කියන ඇතෙකුට. ගංගෙය කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් තියෙනවා පණ්ඩර කියන ඇතෙකුට. ওই විදියට මංගල, හේමක, ඔය ආදී වශයෙන් ඇත්කුල අතරින් ජේෂ්ඨතම ඇත්කුලේ තම චද්දන්ත කුලේ ඇත්කුලේ කියන්නේ. මේ චද්දන්ත කුලේක ඇතෙකුට තියෙනවා ශක්තිවන්ත යෝධයෝ කෝටි 1000කගේ කාය බලය. ඒතර භාග්‍යතුන් වහන්සේට තියෙනවා චද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බලය. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේට පිංගුතුනි මිනිසු වශයෙන් ගත්තොත් කියන්න පුළුවන් ශක්තිවන්ත යෝධයෝ කෝටි 1000කේ කාය බලයක් තියෙනවා කියලා. ඉතින් එවන් කාය බලයක් තියෙන භාග්‍යතුන් වහන්සේගේ කාය බලය හඳුන්වන්නේ නාරායන සංඝාත බලය කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කය වජිර සංඛාතයි. මොකද වජිර සංඛාතයි කියන්නේ දියමන්තියක් වගේ ශක්තිමත්. භාග්‍යතුන් වහන්සේගේ කය දියමන්තියක් වගේ ශක්තිමත්. එච්චර කයක් තියෙන භාග්‍යතුන් වහන්සේට. ඒ කියන්නේ දියමන්තිය තමයි මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පදාර්ථය. ඉතින් භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ එවැනි කයක්. ඉතින් කියන්න නම් තියෙන ඇත්තටම
දියමන්තියටත් වඩා ශක්තිමත් භාගතුන් වහන්සේ කියලා. උන්වහන්සේගේ කය ඒ කියන්නේ සම සිදුරු කරන්නවත් මේ ලෝකේ සමර්ථයක් නෑ. ඉතින් පින්වතුනි, ඔය වගේ කයක් විනාශ කරන්න මේ ලෝකේ කවුරුවත් නෑ. ඊළඟ අනිත් කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ මරලා බුදු වෙනවා කියන එකනේ. දැන් හිතන්නකෝ, භාග්‍යතුන් වහන්සේ මරන්න බෑ, ඒක අපි දන්නවනේ. දේවදත්ත හාමුදුරන්ගේ ඊළඟ කාරණාව තමයි බුදු වෙනවා කියන එක. දැන් හිතන්නකෝ පින්වතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ අඩුම තරමේ පිරිනිවන් පෑවෙන් පස්සේදිවත් කවුරු හරි කෙනෙක් කිව්වොතින් අද ඉඳලා මමයි මේ ශාසනේ බුද්ධ, මාව බුදු කෙනෙක් හැටර තියලා සලකන්න කියලා. කවුරුවත් එහෙම සලකන්න කැමති වෙයිද? කවුරුවත් එහෙම සලකන්න කැමති වෙන්නේ නෑ. මොකද ඒ කෙනාව බුද්ධ හැටියට පිළිගන්නේ නැති ඇයි? බුදු වෙන ක්‍රමයක නෙමෙයි. මොකද බුදු වෙන ක්‍රමය? බුදු වෙන්න නම් අඩුම තරමේ සාරා සංකේ කල්පලක්ෂයක්වත් සම්මතිස් පාරමිතා පුරන්න ඕන. දසපාරමිතා, දසෝපපාරමිතා, දසපරමත්ත පාරමිතා කියන මේ පාරමිතා පුරන්න ඕන. අඩුම තරමේ සාරා සංකේ කල්පලක්ෂයක්වත්. ඒතර කෙනෙක් බුදු වෙන්නේ එහෙමයි. දැන් මං අපේ පින්වුතුන්ට කිව්වා බුදු කෙනෙක් මරන්න බෑ. ඇයි මරන්න බැරි? භාග්‍යතුන් වහන්සේට තියෙන නාරායන සංඝාත බලය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කය වජිර සංකාතයි. ඊළඟට පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ නමක් වෙන්න බෑ. ඉන්න භාග්‍යතුන් වහන්සේ නමක් පිරිනොම් පෑවම, එහෙම නැත්නම් මැරුවම. ඒක නෙමෙයි බුදු වෙන ක්‍රමය. බුදු වෙන්න නම් පාරමිතා පුරන්න ඕන. දැන් අපේ පින්වතුන් කියන්න, භාග්‍යතුන් වහන්සේට තියෙන කාය බලේ නාරායන සංඝාත බලේ කියලා අපි කිව්ව පින්වතුන් අපට හිතිලද? නෑ. ඒක අපට හිතෙල කිව්ව නෙවෙයි. ඒක අපි කිව්වේ කොහොමද? ඒක අපි දන්නේ කොහොමද? බණහක නිසා. එතකොට භාග්‍යතුන් වහන්සේට එහෙම කාය බලයක් තියෙන බව දේවදත්ත හාමුදුරුවෝ දන්නේ නැත්තේ ඇයි? දේවදත්ත හාමුදුරුවෝ බණහප නැති නිසා. ඊළඟට බුදු වෙන්න නම් පාරමිතා පුරන්න ඕන. ඒක අපි දන්නේ කොහොමද? බණහප නිසා. බුදු වෙන්න නම් පාරමිතා පුරන්න ඕන කියන කාරණාව දේවදත්ත හාමුදුරුවෝ දැනගෙන හිටියේ නැති ඇයි? බණහප නැති නිසා. එහෙනම් තේරෙනව නේද දේවදත්ත හාමුදුරුවෝ බණහල නැහැ කියන කාරණාව? අන්න ඒ නිසා තමයි පින්වතුනි දේවදත්ත හාමුදුරුවෝ අද ඔය කියන අවීචි මහා නිරේ, ඔය කියන්නාව මහා දුක්ගොඩ විඳ විඳ ඔය විදිහට ජීවත් වෙන්නේ. පේනව නේද? ධර්ම ශ්‍රවණේ කරන්න නොලැබුණාම සංසාරයට අපි කොයි වගේ පාඩුවක්ද කරගන්නේ කියලා. ඒ පාඩුව නම් පින්වතුනි මෙච්චරයි කියලා කියන්න බෑ. එච්චර විශාල පාඩුවක් අපි සසරට කරගන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ළඟ ඉඳගෙනම හිතන්නකෝ පින්වතුනි, කී දෙනෙක් අද අවීචේ දුක් විඳිනවද? ඇයි ඒ? බණහප නැති නිසා. භාග්‍යතුන් වහන්සේගේ රුව දැකලා, භාග්‍යතුන් වහන්සේගේ හඬ අහලා, භාග්‍යතුන් වහන්සේගේ හෙවණැල්ල පවා වැටිලා අද කී දෙනෙක් අවීචේ ඉන්නවද? මොකක් නිසාද? බණහප නැති නිසා. අර මාගන්ධි සිටු දියෙන් දැත් එහෙමනේ. මාගන්ධේ සිටු දියණියගේ තාත්තා, මාගන්ධේ සිටු දියණියව භාග්‍යතුන් වහන්සේට විවාහ කරවන්න යෝජනා කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ බමුණට මොකද කිව්වේ? බමුණේ, මම බුදු වෙන වෙලාවේ මගේ ළඟට ආපු මාර දූතිකාවන්ගේ රූපය ගත්තම ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නුඹේ දුවගේ රූපය ලස්සන නෑ. ඒ තරම් උසස් රූපයක් ප්‍රතික්ෂේප කරපු මට හරියට මේ උරකවරයක් ඇතුලේ බහාලලා තියෙන සමුගොඩක් වගේ තියෙන උරකවරයක් ඇතුලේ දාපු සමුගොඩක් වගේ තියෙන නුඹේ දුවගේ රූපෙන් කවර ප්‍රයෝජනයක්ද?
ඒ තරන් ලස්සන ස්ත්‍රියයක්ව හිටපුූ මාගන්දියට ඒ වගේ චෝදනාවක නින්දා කරා කියල මාගන්දිර කේන්ති ගියා. ඉතිං මාගන්දිය ඒ විලාව ඇතිකරගත්තුවේ කේන්තිය නිසාම භාගතුන් වහන්සගෙන් පලිගත්තා. භාග්‍යවතුන් වහන්සගෙන් පලිගත්ත විතරක් නෙමේ. යමෙක් බුදුන්සරණ ගිහිල්ල හිටියනං ඒ බුදුන්සරණ ගියපු අයගෙන් පවා පලිගත්තනි. එක හොඳ උදාහරණයන අර මාගන්දිය විවාහවුණේ උදේන රජතුමත් එක්ක. උදේන් රජතුමාට හිටියා භාර්යාවරු තුන් දෙනේ. මාගන්දියයි වාසුලදත්තයි සාමාවතියයි කියලා. ඉතින් මේ සාමාවතිය කියන්නේ බුදුන් සරණ ගියපු ශ්‍රාවිකාව. ඒ තමන්ගේ ළඟ හිටපු තමන්ගේ දාසිය කුජුත්තරා නිසා බුදුන් සරණ ගියා. ඉතින් සාමාවතිය බුදුන් සරණ ගියාට කවදාවත් භාගතුන් වහන්සේගේ රුව දැකලා නැහැ. ඉතින් ඒ වෙලාවේ කුජුත්තරාට මේක කිව්වම කුජුත්තරා උදව්වක් කළා. මොකද උදව්ව? සාමාවතිගේ මාලිගාව ළඟින් තියෙන එක මාර්ගය. ඒ මාර්ගයෙන් භාග්‍යතුන් වහන්සේ සමහර දවසට පිණ්ඩපාතේ වඩිනවා. කුජුත්තරා මේක කිව්වම සාමාවතිය මොකද කළේ? ඒ පැත්තට තියෙන මාලිගාවේ බිත්ති සිදුරු හැදුවා. ඉතින් ඒ වඩින භාග්‍යතුන් වහන්සේව බලන්න. දවසක් මාගන්දිය මාලිගාවට ගියපු වෙලාවේ ওই බිත්තියේ තියෙන කවුළු දැකලා අහනවා, මේ මොකද්ද? ඉතින් සාමාවතිය ඒ කාරණාව මාගන්දිට කිව්වා. ඉතින් හරියට අර ඇවිලෙන ගින්දරට ඉන්ධන ටිකක් දැම්මා වගේ මාගන්දියට මේ බුද්ධ කියන වචනේ අහපු ගම මහා තරහක් හිතේ ඇති වුණේ. ඉතින් සාමාවතිය එකත් තරහක් ඇති වුණා. හොඳේ මන් නුඹලට බුදුන් සරණ යන හැටි පෙන්වන්නම් කියලා රජුරුවන්ට ඇවිල්ලා කිව්වන්නේ, ස්වාමීනි, ඔබතුමාගේ ප්‍රිය භාර්යාව පරපුරුෂය සිදු කරනවා. මං කියන කතාව බොරු නම් ගිහිල්ලා බලන්න, ඒ පුරුෂයෝ ගෙන්වන කවුළු මාලිගාවේ බිත්තිවල දකින්න පුළුවන් කිව්වා. රජුරුව ගිහිල්ලා බලනකොට කියන කතාව ඇත්ත. බිත්තියේ කවුළු තියෙනවා. රජුරුව විමසීමක්වත් කරන්න නැතුව කවුළු ටික වහලා ආවා. මොකද රජුරුව සාමාවතියට හරි ආදරේ. ඉතින් එහෙම කරපු නිසා මාගන්දිගේ හිතට සැනසීමක් නැහැ. බුදු මාගන්දි හිතුවේ සාමාවතියට දඬුවම් කරයි කියලා. ඉතින් ආය දවසක මාගන්දිය මොකද කළේ? තමන්ගේ ඥාතියෙක් ලවා කුකුල්ලු හතර දිනක් මාලිගාවට ගෙන්නව ගත්තා. ඒ හතර දිනාගෙන් කුකුල්ලු දෙන්නෙකුට පණ තියෙනවා. තවත් කුකුල්ලු දෙන්නෙක් මරලා. රජ්ජුරුව කුකුල් මස් වෙන්ජනෙට හරි ආසයි. හැබැයි රජ්ජුරුව ආස සාමාවතී ගතින් හදන කුකුල් මස් වෙන්ජනෙට. ඉතින් රජ්ජුරුවන්ගේ ළඟට මාගන්දිය ගිහිල්ලා මේ අර මෙරිච්ච කුකුල්ලු දෙන්න පිළිගැන්නුවා. මහරජ ඔබතුමාට මේක පිළිගන්වනවා කියලා. ඉතින් මාගන්දි දන්නවා දැන් මේක යවන්නේ සාමාවතිගේ මාලිගාවට කියලා. රජ්ජුරුවොත් සේවකයෙකු යතේ සාමාවතිගේ මාලිගාවට අර මැරලා තියෙන කුකුළු දෙන්නව යවුවා. හැබැයි මාගන්දිය මොකද කළේ? බොහොම උපක්‍රමශීලීව අර පණ පිටින් ඉන කුකුළු දෙන්නව තමයි අතවැසිය ගතිය යවුවේ. ඉතින් සේවකයා කියලා සාමාවතිට ඒක දුන්නම ඉන්නේ දැන් පණ පිටින් ඉන කුකුළු දෙන්නෙක්නේ. ඉතින් ඒ නිසා සාමාවතියට ඒක කරන්න බෑ. මොකද සාමාවතිය එකක් තමයි සෝවාන් වෙලා ඉන්නේ. ජනි කාරණාව තමයි සාමාවතියට පව් කරන්න බෑ. ඉතින් ඒ නිසා සාමාවතිය කියන මට පව් කරගන්න බැහැයි කියලා සේවකයා ගැතියම නැවතත් රජුරවන්ට ඒ පණිවිඩය දීලා යවුවා. දැන් මාගන්දිය අසල ඉඳගෙන ওই කතාව අහලා කියනවා, මහරජ, දැන් ওই සාමාවතිය කියන්නේ ඔබතුමා නිසා මේ පව් කරගන්න බෑ කියලානේ. හොඳයි මහරජ, ඔය කුකුල්ලු දෙන්නව යවන්න. හෙට බුදුරජාණන් වහන්සේට දවල් දාන්නට හදලා පිළිගන්වන්න කියලා. අපි බලමුකෝ මහරජ, ඒකටත් මොකද කියන්නේ කියලා.
එතකොට දැන් මාගන්ධිය මොකද කළේ? අර අතවැසි අතේ දෙවෙනි වතාවේ සාමාවතීගේ මාලිගාවට යැව්වේ මෙරිච්ච කුකුළු දෙන්න. ඉතින් මෙරිච්ච කුකුල් මස් හදනවා කියන එක සාමාවතීගේ සීලියටවත් සාමාවතීගේ ප්‍රතිපදාවටවත් බාධාවක් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා සාමාවතී තින් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ටික පිසලා භාගතුන් වහන්සේට පූජා කරා. ඉතින් ඇට ලැබිච්ච විශේෂ අවස්ථාවක් නේ. ඉතින් පින්වතුනි දැන් මාගන්ධියගේ අදහස ඉටු වුණා. මාගන්ධියටත් ඕනකම තිබුණේ ඕක. ඉතින් මාගන්ධිය ඒකමවිල රජුරවන්ට කියනවා, අන්න මහරජ සාමාවතියට නුඹට හදන්න කියනකොට තමයි කුකුල් මස් හදාදී පව් සිද්ධ වෙනවා කිව්වේ. ඒ වුණාට ඉතින් භාගතුන් වහන්සේට නම් හදලා පිළිගන්වලා. ඒ ඉතින් භාගතුන් වහන්සේට හදලා පිළිගන්නේදී පව් සිද්ධ වෙන්නේ නැද්ද? එහෙම කියලා සාමාවතිය කෙරෙහි මේ රජුරෝ ගිහිතේ තරහක් ඇති කරවන්න කිව්වා. ඉතින් රජුරෝ ඒත් කේන්ති ගත්තනේ, මොකද රජුරෝ ඒ තරමටම සාමාවතිය ආදරි. ඉතින් ඒ වෙලාවේදී මාගන්ධිගේ හිතට ඒත් සහනයක් නෑ. මොකද මාගන්ධිට ඕන කොහොම හරි කරලා මේ සාමාවතිට දඬුවම් කරවන්න. ඉතින් අවසානයේදී නොයෙක් නොයෙක් දේවල් කර එකක්වත් සාර්ථකුනේ නෑ. මාගන්ධි අන්තිමට මොකද කළේ? තමන්ගේ ඥාති පිරිසක් ගෙන්නවගෙන සාමාවතියගේ මාලිගාව වටේට ගිතෙල් පොඟවපු තිර රෙදි ඇදලා, ඉතින් රෙදි ඔතලා ගිනි තියුවා. ඉතින් මුළු මාලිගාවෙම සාමාවතිය ප්‍රධාන තවත් කුමාරිකාව 500 දෙනෙක් වාසය කළා. ඉතින් ඒ සියල්ලෝම මේ ගින්නට අහුවෙලා මරණයට පත් වුණා. හැබැයි ඔය රජුරෝ දන්නවා මේක මාගන්ධියගේ වැඩ. රජුරෝ එක තහවුරු කරගෙන මාගන්ධියවයි මේකට උදව් කරපේ ඥාති පිරිසයි මාලිගාවට ගෙන්නවලා හිස් භූමිතලයකට අරගෙන ගිහිල්ලා ඒකේ කණු හිටවලා වදකයන් ලවා මේ සියලු දෙනාම ඒ කණුවල ගැටගස්සවලා රජුරු නියෝග කළා මොවුන්ගේ ශරීරයේ මස් කපලා උණු තෙල් තාච්චියේ බැදලා මොවුන්ටම කවන්න කියලා. ඉතින් මාගන්ධියට අර විදියටම ඇගේ ශරීරයේ මස් තැනින් තැන කපලා උණු තෙල් කටාරමක දාලා බෙදලා ඈටම කැව්වා. ඉතින් හිතන්නකො පින්වතුනි, ඈ කරපු කර්ම විපාකයේ මේ ජීවිතේ ඔහොම ගෙවනවා නම් එතනදිම මරණයට පත්වෙච්ච ඇය හිතන්නකො පින්වතුනි, දැන් මේ වෙනකොට නිරේ කොහොම දුකක් විඳිනවද කියලා. ඉතින් ඒ දුක් ටික විඳින්නේ කොයි යෝගයකද? බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න, භාගතුන් වහන්සේගේ ධර්මය ඇහෙන, භාගතුන් වහන්සේගේ හේවණැල්ල පවා වැටිච්ච ජීවිතයකනේ. එහිම ඉඳපු ඇයිනේ අද ওই වගේ අවීචී දුක් විඳින්නේ? මොකක් නිසාද? එකම හේතුවයි, බණ අහපු නැති නිසා. මාගන්ධි කවදාවත් බණ අහලා නැහැ. ඒ තේරෙනව නේද පින්වතුනි, මේ ධර්ම ශ්‍රවණය නොකිරීමේ ආදීනවය. ඒ නිසා අපේ පින්වතුන් ජීවිතේ මේක පාඩමක් කරගෙන භාගතුන් වහන්සේ දේවදත්ත හාමුදුරන්ගේ කතාව අපට සංග්‍රහ කරලා ලියුවේ මේ ධර්ම ග්‍රන්ථවල දේවදත්ත හාමුදුරුව පිළිබඳව කියවන්න නෙවෙයි. එහෙම නැත්නම් මාගන්ධියගේ කතාව අපට මේ ධර්ම ග්‍රන්ථවල ලියුවේ මාගන්ධිය ගැන කියවන්න නෙවෙයි. භාගතුන් වහන්සේ පෙන්නුවේ මෙවැනි අයටත් ඔවුන්ගේ මේ හැසිරීම මෙහෙම නිසා මේ වගේ දුක් විඳින් ලැබෙනවා නම් නුඹලා ඊට වඩා මහ බියක් ඇති කරගන්න කියන කාරණාවයි භාගතුන් වහන්සේ අපට ওই ධර්ම කාරණාවලින් පෙන්නුවේ. ඒ නිසා අපේ පින්වතුන් ඉඩ ලැබෙන හැම වෙලාවකම බණක් අහන්න. පින්වතුන් ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න දවසකට එක බණක් අහන්න. දවසකට එක බණ. අපේ පින්වතුන් ඒක ගෙදර උදේ නැගිට්ට වෙලාවේ, උදේට සූදානම් වෙන වෙලාවේ,
වැඩට යන වෙලාවේ, එහෙම නැත්නම් වැඩ ඇරලා එන වෙලාවේ, අඩුම තරමේ ඔය මොකක්වත් නැත්නම් නින්දට ඇඳට ගියපු වෙලාවේ තමන්ට පුළුවන් නම් පිඟුතුනි එක පැයක බණ ටිකක් අහන්න. පිඟුතුනි අපේ පිඟුතුන්ගේ ජීවිත ඔන්න ඔය කාරණාවෙම වෙනස් වෙයි. බලන්නකෝ අපේ පිඟුතුන් යම් කාලයක් ඔන්නෝක කොහොමරි අමාරුවෙන් කරගෙන ගිහිල්ලා අපේ පිඟුතුන්ගේ ජීවිතවලට ලැබෙන සහනය සැනසීම මොන වගේද බලන්න. ඔය ගත කරන ජීවිතය වගේද ධර්ම ශ්‍රවණය කරගෙන යනකොට ලැබෙන ජීවිතය කියලා. ඉතින් ඒක අපේ පිඟුතුන් ජීවිතේ පුරුද්දක් කරගන්න. මොකද මේ ලාභය අපේ පිඟුතුන් නැති කරගන්න උත්සාහ කරගන්න එපා. ඉතින් ඒ කාරණාව හිතට නගාගෙන වීරිය වඩන්න, පිඟුතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනාටම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමින් දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව පවත්වලා ප්‍රස් කරගත් උදාාර කුසලානිසංස ධර්මියෝ නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරිතුමන්ට, කාර්ය මණ්ඩලයේ පිඟුතුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ පිං අනුමෝදන් කරමු. ඒ හැම දිනාටම මේ සියලු පිං අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් කරගන්නට මේ උදාාර කුසලානිසංස ධර්මිය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානිසංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.